විවාහයේදී පොරොන්දම් බැලීම ආදී මේ සමාජයේ සුලබ සිදුවන දෙයක් මේ වගේ මේ දේවල් බෞද්ධ පසුබිමට කොයිතරම් මේ අයිතිද නැහැ ඒක මේ ගැළපෙනවා කියන එකත් මේ ප්‍රශ්නයක් අහනවා දැන් මේකයි කාරණේ මේ ලෝකයේ පැවැත්මට අවශ්‍ය කරන්නේ බහු හේතුක කාරණා මේ ලෝකයේ සියලුම ප්‍රතිඵල බහු හේතුකයි විවිධාකාර හේතුන්ගෙන් ගොඩනැගුණු සම්පීඩනයක ප්‍රතිඵලයක් තමයි අපි භුක්ති විඳින්නේ එතන බුදුරජාණන් වහන්සේ ලෝකේ විමුක්ති මාර්ගයේ ලෝකයක් දැන්න ඇති නිසා ඒ සඳහායි අවශ්‍ය කරන කාරණේ ලෝකයට දේශනා කරනවා. ලෝකේ පිළිබඳ යම් කිසි ප්‍රශ්න ගැටළු විදහා ගන්න. අවශ්‍ය කරන කාරණා ගන්නයි ලෝක ඇතුලේ ඉන්නේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ බේසියේ දැන්න නැතුව නෙමෙයි බේසියේ කිව්වේ නැති. උන්වහන්සේ මේ ලෝකෙ ලොකුම වෛද්‍යවරයා. මෙදෙර බේස් කියන එක උන්වහන්සේ ඉස්සෙල්ලා කියන පටන් ගත්තා නම් මේ සියලු ලෝකේ ඉන්න මිනිස්සුන්ට දෙන්න තියෙන උපරිම බේද උන්වහන්සේ දෙනවා. හැබැයි උන්වහන්සේ ඒක නෙමෙයි ලෝකෙ පහළ කරන්නේ. මොහොතකට ඒ සඳහා කල්ගිවන්නේ උන්වහන්සේගේ ජීවිතය වටිනාකම ගැළපෙන්නේ නැහැ. ඒක වල අත්‍යවශ්‍ය කාරණයක් තමයි විමුක්තිය නොදත් සත්‍යයේ විමුක්ති මාර්ගය කියන්නේ. මෙන්න මේකට උන්වහන්සේ කාලය ගත කරනවා උන්වහන්සේ දන්නවා ලෝකේ ඉන්නේම ලෝක වැඩ බලන්නේ. තව ඉන්නවා කියලා දැනගන්නේ. ඒකට මම මොකටද කියන්නේ? මම බේත් කියන්න ඕනේ නැහැ ලෝකේ මේ මතේ මඥානවාසනයක් තියෙනවා. දරුවේ පතර ඥානෙ පහල කරන්න පුළුවන්. ඉන්දුවරු ඉන්නවා. ඒ ලෞකික සමාජ තියෙනයි බල තියෙනයි ඉන්නවා. තව බෝසත්තුරු ඉන්නවා. මේ මාර්ගය පාරමිතා දුන්නා ඉන්නේ. ඒගොල්ලෝ තමයි ඒවා කරන්නේ. ඒගොල්ලෝ ඒවා කරන්නේ. මං දැන් මං ඒවා අභිවාහ ඊටට වැඩි දෙයක් කියන්නේ. මං ඒවා කියන්න ඕනේ. දැන් උන්වහන්සේට ඒක තමයි. ඉතින් ඒ විදිහට තමයි මේ නක්ෂාත්‍ර ක්‍රම ඒ වගේ මේ අපිට ආකාරයකින් මේ හේතුෙන් දේවල් මේ දේවල් ලෝකෙට මේ යහපත කරන දේවල් දුන්නු. ඉතින් මේ හැම හේකම තිබෙනා වූ අපි සම්මිය ප්‍රයෝගයක් තියෙනවා. මේවා තුළින් අපිට හරි මාර්ගය හොයා ගැනීමට අවශ්‍ය කරන ක්‍රම. ඉතින් මේ සම්මිය ප්‍රයෝගයේ ප්‍රයෝජනය තමයි සමහර කර්ම බලවේග ක්‍රියාත්මකයෙන් විසින ප්‍රයෝගයේ මුල් කරගෙන යටපත් කර ගන්න පුළුවන්. පසුකලයේ ගොඩ නැගෙන්නේ නොදී. කර්මයක් පළ දෙන්නේ හැබැයිම පසුකලිය ගොඩ නගා ගන්නවා. එහෙම නොවන්නේ ආනන්දරි පාප කර්ම විතරයි. ආනන්දික කර්මයක් පසුකලයේ ගොඩ නගාගෙන විපාකේ ගොඩ නගලා දෙනවා. අනිත් බොහෝ කර්ම තියෙනවා. පසුකලිය ගොඩ නැගුවොත් අනුකූලව ඇදලා එනවා. සම්‍යක් ප්‍රයෝගයේ ප්‍රයෝගී කරගෙන අපිට පුළුවන් නම් එබඳු පසුතලයක් ගොඩ නොනැගින්න කටයුතු කරගන්න. ඒ හේතුවෙන් හරි ඇදෙන්න තිබිච්ච කර්ම බලවේගයෙන් පසුතලයේ නැති නිසා ඒක ඇදෙන්න පුළුවන්. මෙන්න මේක අපිට පුළුවන් තරම සම්‍යක් ප්‍රයෝගයන් ප්‍රයෝජනෙට ගන්න එක අනන්ත කර්මයන්ගෙන් එක්තරා මට්ටමකට වළක්වා ගැනීම හැකියාවක් ලැබෙනවා. පසුතලයේ ගොඩ නැගුණොත් ඒක කර්ම ඉතික අපි නවත්ත ගන්න හැකියි. පසුතලයේ ගොඩ නගාගින්න කර්ම තියෙනවා නම් කාර්යවත් වළක්වන්න බෑ. ඒක ඒකත් එක්ක ළමයි. එහෙම සිද්ධිය. එක අවස්ථාවක මං හැමදාම සාජන් තියෙනවා. දැනේ පොලිසියක සාජන් මහත්මයෙක්. හැබැයි ඥාන සාජන් ඇදගත්ත නිලැඳම තියාගෙන හිටගෙනම මගේ සාජන් ඉඳලා වෙන්න කෙනෙක් පොඩි එකක් බිම වැටෙන්නේ නැහැ බිම තප්පර ගහගෙන වැටෙන අද නෝ රූපවත් කරගෙන. ඒ මහත්මය මොකද එහෙම වෙන්නේ? මට මේක කියලා නිම කරන්නත් බැහැ කියන්න කෙනෙකුත් නෑ. ඔබතුමාට මේක මම කියනවා. මට වෙච්ච දේක හැටි. මට අවුරුදු 11ක එකම පිළිම දරුවයි හිටියේ. මෙයාගේ කේන්ද්‍රය වලට එක මාසෙන් කිව්වාට මෙන්න මේ දාතු මහා මාර්ගයක් තියෙන පුළුවන් විදිහට මේක පන්න ගන්න. හැබැයි හරි අමාරු එකක්. මේ ලේසිය වැඩක් නෙමෙයි. කොහොමයි දරුවා හැදගන්නේ මේ දවසේ ඉක්ම යනකම්. මට මෙහෙම එකක් කිව්වා. ඊට පස්සේ මම නිවාඩු දානවා. දවස් හතක් තියන් නිවාඩු දානවා. දෙදෙනා නැවතුණා නෝනාත් නිවාඩු දාලා හිටියේ. එන එයාගේ මොන ඉස්කෝලේ ගුරුවරි මෙයා ඉතින් පොරුදේ ඉන්න මේ දෙනාම නිවාඩු දාලා ළමයා බලාගෙන හිටියා. එන හදිසි පණිවිඩයක් අහලා වහාම සේවයට වාර්තා කරා. හදිහිට එලා උනේ. දැන් මෙයාට මේක පිළිහැර මේක කර යන්න බෑ. යගෙන ඉන්නේ හැටියට යන්න වෙනවා. ඉතින් ළමයා වදාගෙන උදේ ඉඳන් ඊළඟට අවවාද කරලා අනේ මම අතරම් පුතේ දවසේ යන්න එපා. මේමයි පුතාට හොඳ නෑ දවසේ යන්න. ආ අඹ ගහ වෙන්න බින්දලා වගේ දෙල්ලම් කරන්නේ යන්න එපා. අඹ ගහ යන්න එපා කියලා ඒකත් වෙන්න නම් ඔක්කොම කරලා ළමයා එක බඳ අම්මරා තියලා ගේන්දුරවත් බස් වල එපා කියලා මේම කරලා මෙයා ගියා. කොහොම හරිද? ගියා විතර ළමයා කියන්නේ බුස් ගන්න එක අඹ ගහ. අඹ ගහ තාත්තා මේකට නැගින්න එපා කියලා මම කියනවා. නික අනේ අපි රත්නම් පුතේ ගන්න මම පපු වල ගහගෙන ගියා නම් බහින්න කියලා. ළමයි නැගෙන්න කියලා උදව් කරා. මේකේ වැටෙනවා කියලා කිව්වෙ ගෙන හේතුව. අතර අරගෙන නැන්නේ. ළමයි එතනම වල. දැන් මේක තමයි මේ මහත්තයර වෙච්ච දෙවි. මෙච්චර කියලා කිව්දි මෙච්චර හටවන්න කළා තියෙද්දි මේ තරම් අපි දැනුවත් වෙලා ඉන්නේ ඇයි? ඉතියල්දම අභිභාවකගෙන ගිහලා මේක මෙහෙම වුණේ මොකද? අපි කරව මොන කර්මයක්ද? මේකේ මෙහා අඳනවා. මෙන්න වලක්වන්න බැරි විදිහේ කොයිතරම් සම්‍යක් ප්‍රයෝගයේ ඉදුවා.
උපක්‍රම එදිනම වළක්වන්න බැරි විදිහ මෙහි මේවා පළ දෙන්නේ. අන්නේ එහෙම දේවල් ලෝක සත්‍යයක් තියෙනවා. හැබැයි කියලාම කර්මවල සාක කොහොම නෙමෙයි. උපක්‍රම කීවිව තීනෝනේ වළක්වා ගන්න පුළුවන් මත්තේ මේ කරපු කර්මවලට එහෙම ගානේ. අන්නේ බුද්ධිලේවල උපක්‍රම කීවිව මරපාදලා අරිනවා. දැන් අපි නම් යම් කිසි බුද්ධිලේ කියලා අනුන්ගේ වත්තක ගේක බලින් කියනවා. කිව්ව වෙලාවට යන්න අපි මේ වගේ මාසෙකට මේකේ කල් දෙන්නකො කොහොම ගියේ කොහොමයි යාත්‍රා වෙන්නේ දැන් කාර්ය පෑන ගත්තා පස්සේ කොහොමයි තන්නේ නැහැ කියේ අපි යාල දෙනක් නැහැ කියේ දැන් මේ වගේ දේවල් කරනවා දැන් අර මනුස්සයා මොකද කරන්නේ පළවෙනි වතාවට කියනවා පළයම් මාසයක් කල් දෙනවා දෙකක් කල් දෙනවා තුනක් කල් දෙනවා යනවා නම් පළවෙනි හැබැයි නරක මිනිහා කියන්න එපා අලුත් මහා දාමරි කියනවා ඔහො කල් දිලා අන්තිමට වෙන්නේ ගත මිනිහා තමල යන මොකක් හරි කරා ඒක දැම දාමකේ මරණියව අර මිසු මරන හැබැයි දැන් මේ කරව පාප කර්මේ ප්‍රාණඝාතය බවත් අද මිනි වැරිම බවත් දිදහසේ යන්න නම් අපක්‍රම සීලිය කල් දුන්නා දැන් මේක ඵල දෙන්නේ කවදා හරි මෙයාට මොනක් මරණයක් කියලා කවදා හරි දන් දුන්නු හැබැයි මෙන්න අවස්ථාව දෙනවා ඉගෙන ගන්න බේරෙනවා නම් බේරි අන්න සම්ම්‍ය ප්‍රයෝගය ක්‍රියාත්මක කරලා මෙහෙම බොලේ තිබුණා ඕන්නා සම්ම්‍ය ප්‍රයෝගය කරලා අරකින් බේරෙන්නේ නැති අර කර්ම බලයෙන් ඉන්නේ පළු බලයෙන් ඉවත් කළේ මෙන්න මෙහෙම කරමු කර්ම වේගයේ තිබුණා නම් සංසාරියම කරමු. ඔහොම මේ වට කර්ම වේගය ඉවත් කරගන්න උපක්‍රම ප්‍රයෝජනට ගන්න පුළුවන්. ඊය උපක්‍රම අපි නොසලකා හැරියු. අර එන්න තියෙන කර්ම වේග උපක්‍රම නොකරපු නිසා ඇයිද කරඳ ගන්න පුළුවන්. මෙන්න මේ නිසා මේ හැම එකම තියෙනවා ගන්න දෙයක්. හැබැයි මේ ශාස්ත්‍රය අද සම්පූර්ණ වෙන්නේ නැහැ. මේ වැටින්න අස්සාවසේ. ගුරු මුත්‍රි දියාගෙන වැරලා වැරලා ගිහිල්ලා පරම්පරාව අර ඉස්සර දුන්නා මූලික සවද බොහොම අඩුයි. එහෙම දෙයක් නෑ. අද වෙනකොට එහෙම හුඟක් ඇති. අපි දැනුවත් අපේ ගම පැත්තේම මෙවුලා ගම පැත්තේ පිටියක් කරන් නොවන මහත්තයෙක් පාරම්පරිකව කේන්ද්‍ර වැලීමේ දක්ෂතාවයක් තිබුණා. යනකොටම කියන්නේ ආ මට ඉස්ති බුල කතා කියන්න එපා. මට නෑ මට වෙලාව දෙන්න. මෙන්න මේ පුතාට මෙන්න මේ ලව තියන්න ඕනේ. ඔව් කෙලින්ම කියලා දෙන්න. ওই දුවට මෙන්න මේ නම ගැලපෙන. අහන්නේ නෑ යා කවුද කියලා. හරි හරි හරි. හැබැයි මේ ශාස්ත්‍රයේ අති දුර්ලභ අද දැන්ට ඉන්න විශේෂඥ මේ පිළිබඳ විශේෂඥ තවත් පරීක්ෂණ කරනවා මේක ඇත්තද කියලා. මේ දැන්ට තියෙන ශාස්ත්‍රයේ කියා දෙනහට ඒක මේ අල්ලා ගන්න බැහැ. ඒක නිවිච්ච ගුරු මුත්‍තියක් අන්න හැකියා දින දරුවෝ හිතෙන්නේ නැහැ මොකද නැහැ. ඒ නවන මාර්ගයෙන් කල් කල් වේ ඉදිරියට ඒකත් ඉවරයි. දැන් මේ වගේ තමයි ඉස්සර තිබිච්ච ශාස්ත්‍රය නැතුව නෙමෙයි. මේක විද්‍යාව. නම් මේ විද්‍යාවට ගහන්න බැහැ. විද්‍යාව අද අතුරු අතර ගන්න වෙලා තියෙනවා. ඒකේ එක නම් රුමුතු වලින් තියන්න යටපත් වෙලා ඉන්නේ. දැන් ජ්‍යොතිෂය කියන්නේ මෙහෙම එකක්. නඩ තියෙන්නේ නස්සාවසීය. නස්සාවසීය වෙච්ච එකකින් සම්පූර්ණ ප්‍රතිඵල දෙනවා කියන එක. එහෙම කරන්න බෑ. ඒකයි හේතුව. ඉතින් ඒකේ 100%ක්ම ලෝක සත්‍යයේ පැවැත්ම ඔය පිට තියෙනවා නෙමෙයි. ඔක ඒක කොටසක් පමණයි. විවිධාකාර තව හේතු දෙනවා හත්යේ ජීව දෛව පැවැත්මට හේතු වෙන්නේ. ඉතින් ඒ කියන්නේම සංකල්පයක් තමයි. ඒකේ දෛව පැවැත්ම මේ සකස් වෙන්නේ කියලා සංකල්පයක්. ඉතින් හැම එකක්ම නුවණින් හොයලා බලලා හැම එකකින්ම අපිට ගත දෙයක් හැකවන්න කර ගැනීම බොහොම හොඳයි. එකකින් වැරදුනක් නැහැ සියල්ලම අයින් කරත් අපිට. සමහරවිට එකක් වැරදීම නිසා අනික ඔක්කොම හරි. එකක් වැරදුනා නිසා ඒක ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ගුවන් විදුලි යන්ත්‍රයේ එක කම්බියක් වැරදිලා පැහැසුණා. කීයේ පාසල ඔතන බෙදලා පැහැසුණා. අනික ඔක්කොම හරි ගියා හැබැයි ක්‍රියාත්මක වෙන්නේ නැහැ. දැන් මේ ඔක්කොම වැරදි කියන්න පුළුවන්. හදියන්නේ නැතුව නෑ මලා පරික්ෂණයකින් හොයලා බලපන් අහු වෙන වැරදිච්ච එක. වැරදිච්ච එක එකයි තිබුණේ ඒක හදුවම අර මහා හල්දි ඔක්කොම අනිපස් ක්‍රියාත්මක වෙනවා. නෑ එක කන්දිය වැරදීමෙන් හදපු අනික ඔක්කොම හරියට තියෙන එක ක්‍රියාත්මක නොවෙනවා. යාමයේ ප්‍රධාන කාරණා තියෙනවා. වයිට් එක කම්බි දෙක වැරදුනොත් එහෙම කරන්ට් එක දෙන්නේ. ඒක විනාශයටපත් වෙන්නත් පුළුවන්. ප්‍රධාන කරන්ට් කම්බියක් නැවතුනොත් එහෙම මුළු යන්ත්‍රෙම අක්‍රිය වෙන්නත් පුළුවන්. හැබැයි අනික ඔක්කොම හරිය වාසලා තියෙනවා අපේ වැදුම ඔක්කොම හරිය. මෙන්න මෙහෙම අපේ තියෙන ප්‍රධානන්ද මේ ප්‍රධාන එකක් වැරදුනොත් අතුරු ඒවාක් නවතිනවා. තමයි අතුරු එකක් නැවතුනොත් ප්‍රධානංග හොඳ නැහැ. අඩවන්නෝ තියා කරනවා. බාහිර තියා කරනවා. දුරලෝ තියා කරනවා. ඒක අපේ ජීවිතයක තියෙන ප්‍රධාන කාරණා සහ අප්‍රධාන කාරණා. කර්ම ශක්තිය ප්‍රධාන කාරණේ. අනික කොපම හරිය කර්ම ශක්තිය නැතුව හාදයටා කියන එකක් හැදිලා හරි පිළිගම කරේ නැත්නම් මෙහෙම වෙන්න පුළුවන්. එයා ජීවත් කරන්න බෑ මොන જાති වේද දුන්නත් මොන ව්‍යායාම දුන්නත්. අන්න ඒ වගේ. කර්ම ශක්තිය මේකේ ප්‍රධානංගය. කම්මසපෝමි කම්මදායාලෝ කම්මයෝනි කම්මබන්දු කම්පටිදාන ආදී වශයෙන් කිව්වේ ඒක. ඒ ඊළඟට ජලය වාතය. ඒක ප්‍රධානංග වෙනවා.
වාදයේ නැතුනොත් එහෙනම් විරාම දෙයක් කරලා ඉතින් මෙහා වැඩිද පුළුවන් අනිත් කර්ම හක්ති දිනව කරලා දෙන්නේ ඒකත් විශේෂාංගය ජලයේ නැතුනොත් දවස් හතක් ගියලා ඉතින් මෙහා වැඩෙනවා ඇඟවිලි හැබැයි ටික කල් තියලා ඉන්න පුළුවන් වතුරක් දැනන ආහාරවල ගිරියියොත් තව ටික කාලයක් ඉන්න පුළුවන් හැබැයි පාන් දෙකක් තුනක් ගියලා මෙහා වැඩෙනවා ආහාර නැතුව වතුරේ දැම්මෙ ඉන්න හැබැයි ටික කාලයක් ගියා මේ වගේ එකින් එකට ප්‍රබල සාවේජන ක්‍රමක් වෙමින් අනුබදු ඒවා තියෙනවා ඊට පස්සේ වරනේ ඇඟේ එක ඉන්ද්‍රියක ඇල්ල දුර්වල වෙනවා නිෂ්පාදනයකට එක හොමෝනයක් එන්නේ නැහැ. බේත් පෙති කිලිලා ජීවිතය ගෙවන්න පුළුවන්. ඒක විඳින්නේ. මිනිහට මුකුත් නැතුව ජීවිතය ගෙනියනවා. හැබැයි බාහිරින් ආධාරයක් දී ගෙනියන්න පුළුවන්. දැන් මෙහෙම එක එක කොටස් තියෙනවා හරියට. වකුගල් දෙකෙන් එකක් නැති වුණොත් එකෙන් ඉන්න පුළුවන්. හැබැයි නියම තත්ත්වෙට යාත්‍ර කියලා තියෙනවා. එකෙන් ඒ වුණාට ඉන්නේ ජීවත් වෙන්න පුළුවන්. දෙකම ක්‍රියාත්මක වුණොත් ඒක නම් අය කියලා වෙන එකක් ගන්න පුළුවන්. හැබැයි මොළේ නරුවොත් එහෙම අය කියලා අයිකම මොළේ දාන්න බැහැ. ඒක තමයි අයිති විද්‍යාවදීුනේ නැහැ. මෙන්න මේ වගේ එක එක කොටස් තියෙන අපිට යාපතර හදාගන්න පුළුවන් ඒවා අනු කොටස් තියෙන මේ ජීවි වල කරන ජීවිතේ පවස්සන්න ඒවා එකින් එකට තේරුම් අරගෙන කටයුතු කර ගන්න නම් අපි දන්නා අපිට හැකි තරම් දුරට සම්මිය ප්‍රයෝගයෙන් යාපත් අත්තර ගන්න පුළුවන් ප්‍රයෝග සම්පත්තිය ඒක අපි දැනගෙන අහගෙන දැන් ප්‍රයෝග විපත්‍ය මත විලා අපි ලැබෙන කිවි එකක් විනාශ කරන්න පුළුවන් මේ මේවා අති සියුම් ශාස්ත්‍රයක්. ඉවසක් හා සමානයි මේ ශාස්ත්‍රය සම්පූර්ණ තිබුණා. ඉවසක් වාස්. මොකද ලෝක සත්‍යයගේ විපාකය ක්‍රියාත්මක වෙන්නේ ලෝකේ හටගත්ත ක්‍රමයක් තුල. ලෝකේ හටගත්ත සැලැස්මකට ඕනෙ වෙනවායි. ඇහැයි රූපයයි කනයි ශබ්දයයි නාසයයි ගන්ධයයි දිවයි ඒවායි රසයයි කයයි පොට්ටබ්බයයි මනයි ධර්මයි කියන. මෙන්න මේ ටික තුලින්ම තමයි කර්මයක් විපාක දෙන්නේ. ඔය ටිකෙන් අමතරව කර්ම විපාක දෙන්නේ නැහැ. කර්ම කරපු කර්ම බලවේගයක් විපාක දෙන්නේ ඔය විපාරි ආශයක් ඇති කරලා. විපාරි ආශයට ප්‍රතිකර්ම කරගන්න පුළුවන්කම තියෙනවා කර්මයේද ඵලෙවිත් දැනෙන්නේ නෝදී. මේ කර්මයේ ප්‍රධාන වෙන එකක් ආවොත් අපිට ඇති විපාරි ආශය හදන්න බෑ. ඇති විපාරි ආශය කරන්න දෙයක් නැහැ. ඇහැට ලිඩක් හැදෙන්න පුළුවන් කර්ම රෝගයකට මුල් කරගෙන හරි බාහිර හේතුවකින්. ඒකට වේදාල හනීප කරන්න පුළුවන්. කර්ම වේගින් ඉස්නායි දුර්වල කරන පටන් ගන්නවා. ඒක කර්ම වේගයේ මුදුලක් තියෙනවා. කොච්චර වේදයක්ම කරන්න බෑ. එම අවස්ථාවේ එකම ගෙදර හතර දිනක ඇසම් වෙලා තියෙනවා මාස ගණක් ඇතුළත. හොඳ ප්‍රകൃතිය ඉන්න සරල මිනිස්සු. මටම හැබැයි තියෙන දෙයක්. අක්කාගේ ඇස් අඬ උනා, අයියාගේ ඇස් අඬ උනා, මල්ලිගේ ඇස් අඬ උනා. මම හතර දිනක පවුලේ ඇස් අඬ උනා. මාසෙන් දෙකකින් හිලි ගමන් හොම උනා. කිසිම වෛද්‍යවරු හොයන්නේ නැහැ මොනේ මොකද. ඒත් නෑ වැල්ලා කෙනෙක්යි කියන්නේ. හේතු හොයන්න බැරුව. මේ කට්ටිය එකතු වෙලා සෑ කාලෙක දෙබර කෝලියක් පුච්චපු කර්ම වේගය. මේ ආයේ පස් කට්ටිය. මෙතන ඉස්සලා අධ්‍යවක ඔක්කොම පිළිස එකතු වෙලා මිදුලක අයිනක දෙබර කෝලියක් තියනා දැකලා හැය වෙනා. දෙබර ඔක්කොම මෙතන උන්ට යන්න දෙන්න විදිහක් නැහැ පේන්නේ. එකතු වෙලා ගියා දෙබර කෝලිය පුච්චා ඔක්කොම විනාශ කරලා. ඒකට අධ්‍යයනය කරපු පාප කර්මය මේ කර්මයේ ප්‍රවෘත්ති විපාකයක් නැතිව ආව ඔක්කොටම අරගෙන ගියා. මේක තමයි කර්ම විපාකයේ වරදින එන්නේ. මේක ලෝකෙට පේන්නේ නැහැ වෛද්‍යවරු දෙන්නේ නැහැ. මේ මෙහෙම දේවල් තියෙනවා. මේ බේරා ගන්න දැන් සැතරේ ඉස්හායි දුර වෙලා ගියා. ඊගොල්ලෝ සුදු දේවල් අපිට පේනාට විඳින්න වෙනවා ලොකුට. අද ගොඩක් දකින්න බැරිකමයි ඉන්නේ කරුණ ප්‍රාප්ත මාර්ගෙන්නේ. ඉතින් ඒ නිසා අපි මේකෙන් දැනගන්න මේ ඔක්කොම අපි මේ తాවකාලික ප්‍රතිකාරවල මේ ලෝකේ වල කරන්නේ. අපිට යන්තම් මේ පණ ගැට ගහලා තියෙනවා නම් මේ වෙලාවේ අප්‍රමාදව නිවන් දාන්න දෙන්න මම කියන්නේ. මේක නේ අපි කාලය ගත කරනවා මිසක් මෙනේවර ගත කරන්න ඉන්නේ අපිට පාඩුව. මහණෙනි ඉහ ගිනි ගත්තට පස්සේ මොකද කරන්න ඕනේ? කියලා. කන්නේ ඉක්මන් කළා ගිනි නිවා ගන්න. මානි ඔන්න වේලාවේ හතරවති පටාණින් ඉන්න යථාභූතය ලබා ගන්න උත්සාහ කරනවා ලැබුණේ කියලා. ඒක ඊට තමයි. බුදුරණන් මේක බැලෑරුම්කම මෙච්චර වටිනා කියලා දෙනවා. උදේ ඔක පේනවා ඒ දෙන්න බැලෑරුම්කම පේනවා. දෙන්නේ කියන්නේ වටිනා මැද වාසිය නෙමෙයි. ඒ තරම් කාලයකට අපිට යකින් දීපා. ඊටතරා ශීතකල හරකන්න කියලා. ඒක ඇත්තනේ වෙන්නේ. ඉතින් ඒ වගේ අපිට මේ ලැබිච්ච කාලෙදි අපේ කාලය තුළ අපි බලන්න ඕනේ මේ ලැබුණ ආයුෂයේ වර්ණයේ හැපේ වලේ නුවණ පිළිහෙන්න ඉතින්ලා. ලැබිච්ච අවස්ථාවේ අතිතරම් හැදාවල අප්‍රමාදව හදින්න කරලා. මේ ඵලයේ ලබාගන්න යථාභූතය ලබාගන්න යමක් කළ යුතුයි. ඒදී අපි මේලා ඉතුරු කරගන්න. ඒක ඵල වෙන්නේ. තවත් මේ ලෝකේ දේවල් අපි අනන්ත අප්‍රමාණ සංසාරේ ගොල්ලා තියෙනවා. නැත්නම් අපි බලලා තියෙන අනන්ත අප්‍රමාණ සංසාරේ වුණා. ඒක තමයි දැනුම් පති වෙලා. ඉදාගෙන වැඩක් වෙන්නේ නැහැ අද වැඩක් නෙවෙයි.
වෛද්‍යවරු වෙලා බේස් කරලා දිනා ඕන තරම් ගන්න. ඒ වැඩක් කරලා දිනා අද වැඩක් කියලා තියෙනවා. ඒ ඔක්කොම හිත් දේවල් වෙලා තියෙනවා. ලෝකෙට ඒ කාලේ සාමකාලික හොදේ. ඒවා මතව දැන ගන්න ඕනේ. වටිනාම දේ කරගන්නේ නැහැ ඒ කාලේ. එනේ අදවත් බලන්න ඕනේ ලැබිච්ච අවස්ථාවේ උපරිම වටිනාම දේ අප්‍රමාදව ඒකට හැම කාලයක්ම යවලා ඒක කරගන්න. කරගත් අරමුණ අපි ඉන්නේ. මේ කටින චීවර කියන වචනයක් අවතම මේ නින්නාසයාට කටින චීවරයක් බාර ගැනීම කියන්නේ මේ කටින චීවර මේක අපි අර ඉස්සෙල්ලා කිව්ව විදිහමයි සාමාන්‍යයක සාමාන්‍යෙවි ආදි වශයෙන් උපසම්පදා මේ මේ දෙපැත්තේ හිටපු කතියලා කියන එකක් නෙමෙයි. ඉතින් මොකද අපි මේකට නගලා නිවන් දකින්නද? මෙච්චර පැහැදිලි මරක් මෙච්චර හේතමක අපි නිවන් දකින්න මාර්ගයක් පැහැදිලිව පිළිපෙණි කියන එක අපි දැත්තක දාලා මේ තවත් වැල්වටාරම් පස්සේ මොකට යනවා? මේවා හොදේලා කරන්න අපි කියන්නේ මේ 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 කටින පීවර පූජා කරගෙන නිවන් හම්බ වෙන්නේ නැහැ. මේ මේ අපිට මේ තවත් මේවා පස්සේ ළඟරන්න අපි ලොකු වෙන්න දෙයක් නැහැ. දෙවි දින ඔක්කොම දෙවෙන්. මේවා ප්‍රයත්න කරගන්නත් මහන්සි වෙන්න දේවල් නෙමෙයි. මේවා නෙමෙයි නිකන් විස්සිට කරගන්න දේවල්. මේ නිරු මේ කාලේ ඉන්නවද? වෙහාරයෙන් ගෙනත් දැන් අපි ඊළ දෙකේ හතවල් වෙන ගලන් ආපේ සුදුසුද? සුදුසු නම් ඒවල ප්‍රතිඵල ලබයි. ඕක තිබුණා නැත්නම් ඔය ජීවිත තිබුණා නැත්නම් අපේ වැඩේ කරගන්න මාර්ගය තියෙනවා නම් මාර්ගය කරගන්න පුළුවන් නම්. ඒකට ගෝචර නම් අපි අපේ වැඩේ කරගන්න උත්සාහ කරන්න ඕනේ අප්‍රමාදව. යමෙකුට යහපත් දෙන එක යහපත් නම් යහපත් නැහැ යහපත් දෙයක් කරන එක වෙනයි. මේ වැඩිපුර වැඩියෙන් තියෙන කුසල් තියෙන යා මොනවාද පින් තියෙන යා ගුණ කියලා මේවා හොයන්න යන්නේ තව අපේ කොස්ස තියෙන ඉන්නේ. මේ ලොකෝ හොයන්න යන්නේ මොකද? කවුරු වෙන්නේ? ඉදිරියේ. සෝවාන් වුණාට පස්සේ සදාහරම සතර පායෙන් නවතිනවා. දැන් ඉතින් මේ කටින ජීවරයක් පූජා කරපු කෙනා සතර පායකට උපත්යක් නැතුව බේරෙනවා කියන සාවකාලිකව. ඊළඟට සදාහරම බේරෙන්නේ තියෙන එක අතලම තියෙන්නේ. ඕක කරගන්නේ නැතුව තාවකාලික බේරේ ගියක් තියෙන එක හැන්නේ ඔය. අර කුණ ලෙවකකා ඉන්නේ තාම. ලෝක කුණ ලෙවකකා යන්තම් මැරෙන්න අපායෙන් බේරෙන්න ක්‍රම වෙන්නේ නැත. කොහොම හරි කමන්නේ බුදුහාමුදුරු දේශනා කළා තියෙනවා මොන ජර අඩඩ වෙන කර කර ඉතියත් මරණ මොහොතදී මෙන්න මෙහෙම රටර තෝම ජීවිලා මොදු බෙදී මිදෙනවා කියලා ඔය කාට හොයනවා. අපිට වැඩක් තියෙනවා. අපිට මේක වල හතර පහෙන් සාධාරණ විදිහට දෙන්න පළමු වෙලක් තියෙනවා දීතියම කරගන්න එක. ඒ ධර්මය අනුගමනය කරලා ධර්මයේ තුල හැදිරිලා ලෝක යථාර්ථයේ ධර්මයේ තුලින් බලහගෙන විදර්ශන ආවදලා ඒ මාර්ගයේ තුලින් බුදු බලය හදාගෙන අප්‍රමාදව නිවන් සෝතාපන්න ඵලයෙන් බෞද්ධහරි ඊට පස්සේ ඔලියා කරගත්ත හැටි එතනටවත් එන ගණන් කටයුතු කරගන්න ඕනේ. ඒක නවතින නෙමෙයි කියන්නේ. ඒකේ මාර්ගයේ තියෙද්දි පළවෙනි කරන්න ඕනේ මේ මේ වගේ දේවල් ඕන තරම් තියෙනවා. ඉතින් මේවා අපිට අත්‍යවශ්‍ය දේවල් නෙමෙයි. මේවා කලින් කල සමාජ ජීවිත අනුව මේ රටේ ජීවර දීම් පින්කම් කිරීම ඔය විවිධාකාරයේ වෙනස් වෙලා තියෙනවා. ඔය කලින් කල ඇති වෙන වෙනස්කම් වලින් අද විශේෂ පරිවර්තන වෙලා තියෙනවා. ඉතින් අපිට ඕවා හොයන්න ඔය ඇලිගහන මෙන්න මේකයි ඒ කාලේ තියෙන්නේ මෙන්න මේකයි මේ කාලේ තියෙන්නේ ඔවා හොයන් යන්නේ අවශ්‍යතාවයක් නැහැ. ඒව දැට තියෙන හැටිතු කියන්නේ යෝග නොකරලා කියලා අපාය යන්නේ නැහැ කරා කියලා අමුතු නිවන් දැකීමකුත් නැහැ. ඒව අවස්ථාවෙදී ලෝක සම්පතයක් කරගෙන යනවා නම් මේවට ඉතින් දඟලන්න යන්න එපා. මේ ධර්මාපෝධය තිබුණා මේ ඉක්මනින් අමතක වීම ස්වභාවයක් තියෙනවා කියලා ඉතින් මේකට හේතුව මොකද කියලා අහනවා. මතක තබා ගැනීම ක්‍රමයක් හදන්න කියලා අහනවා. දැන් මේකදී අපි හොඳටම තේරුම් ගන්න අපි අමතක වෙන්න හේතු වශයෙන් තියෙන්නේ කාරණා කිහිපයක් තියෙනවා. එකක් තමයි අපි යමක් ප්‍රිය කරන්නේ නැත්නම්. ප්‍රිය කරන්නේ නැත්දී ආව ගියා නිසා අපේ මනසේ තියාගන්න බලාපොරොත්තු වෙන්නේ. මේ අමතක වෙන්න එක හේතුවයි. මොනවා හරි වටිනා එක දෙයක් ප්‍රිය කරනවා නම් ඒ දේ නිසා අනිත්‍ය අපිට වටහා ගන්න වටේ තියාගන්න හිතෙන්නේ. හොඳ පැත්තටයි නරක පැත්තටයි දෙකම අපේ තියෙනවා. යම් කිසි හිදක කාමච්ඡන්දය බලවත් නම් කාමවත්තුන් ගිරීගේ ඇලුව බලවත් නම් මනස හැමිලෙම ඒවත් දුවනකොට එයින් අමතර දේවල් මතක හිටින්නේ. ඒකට ඕන දේ මතක හිටිනවා. වාසියේ කන් ඇහෙනවා කියලා කතාවක්. දැන් Tamanට ඔයගෙන අවධානය හිටින්න ඉන්නේ තියෙන්නේ. සමහර ඇහිච්ච එක ඇහෙන්නේ Tamanගේ දෘෂ්ටියට. ඒකත් වැරදි නේද? ඇහුනේ කහරි. තේරුම් ගත්තේ වැරදි. මොකද මේ වගේ මේ එක එක දෘෂ්ටි බලවත් වෙනවා. ඒ දෘෂ්ටියට අනුකූල දේවල් නෝ හිතන්නේ. මේ සියලුම දෘෂ්ටි ඉවත් කරලා යන්න ඕනේ. නිදහස් වෙන්න ඕනේ. මේ නිදහස් කරලා තමයි නිදහස් ධර්ම මාර්ගය අනුගමනය කරන්නේ. අමතක විතර මතක් වෙනවා. අපිට අවශ්‍යදී අවශ්‍ය ආකාරයෙන් කරන්නත් මතකත් හිතෙනවා. ඒ සියල්ලම සිද්ධ වෙනවා. ඉතින් ඒක මතක් නැති වෙන බොහොම දුරයන් අහසේ පෙන්නනවා. පංච නීවරණ මතක නැති වෙන ප්‍රධාන හේතුව කියලා. අවශ්‍යදී මතක නැති වෙන. ප්‍රධාන හේතුව ඒකයි. අපි බැලුවොත් එහෙම දැන් අපි කියන්නේ අපි පරික්ෂණය කරනවා.
අපි කොහේ හරි වන්දනා ගමන හරි කොහේ හරි ගමන ගියා. ගිහින් ඇවිදින්නා. මට මොනවද හොදවට මතක තියෙන්නේ? බලනකොට අන්න පේනවා මතක තියෙන වස්තු ටිකක් අපිට එනවා හිතට අරමු වෙනවා. මෙන්න මේ මෙයා මට ගමනදී හොදට මතකයි. අන්නේ මතක් වෙච්ච වස්තු සාධිකේ වාසියක් තියෙනවද? ද්වේෂයේ සම්බන්ධ වාසියක් තියෙනවද? මොහේට සම්බන්ධ වාසියක් තියෙනවද? විතරාගී පැත්තේ විිත දෝෂී පැත්තේ විිත මොහේ පැත්තේ නැඹුරු වෙච්ච කීයක් තියෙනවද? තමා තමායි කාටවත් කියන්නේ නෙමෙයි තමා පරික්ෂණය කරනවා. මේ පරික්ෂණය කරන අපිට පේනවා මට මේවා වැඩියෙන් මතක හිටියේ මගේ මනස තුන මට හොරින් ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මේ කතිරස්සනේ තියෙනවා. ඒකයි මෙයා මෙච්චර මතක හිටියේ. අන්නේට බිරු කරගන්න මම කර්මස්ථානය ඊට අනුකූලව මේ විදිහට ආහාරත් එක්ක නිකර බලන්න ඕනේ. මෙන්න මේ ක්‍රමෙට තේරුම් ගන්නකොට අවශ්‍ය දේ මතක හිටින්නේ අනවශ්‍ය දේ මතකයෙන් හදවා ගන්න නැති මෙහෙම මානසිකත්වයක් උදා වෙනවා. අනවශ්‍ය දේ හදවා ගන්න ඕනේ මන්නේ. ඒක හරි බලන්න. හැදෙන එකක් බලන්න. යම් ධර්මයක් ලෝභ සහගතද, ද්වේෂ සහගතද, මෝහ සහගතද හැදෙන එකම බලන්න. අවතක වෙන තරමට හොඳයි. යම් ධර්මයක් රාගක්ෂේත, ද්වේෂක්ෂේත, මෝහක්ෂේත හේතු නැද පතක් වෙච්ච තරමට හොඳයි. ඒක යහපතක නෙවෙයි. මතකේ කවදාවත් ආරි මාර්ගයේ බාධාවක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන යමක් යමක් නිසා රාගයේ, ද්වේෂයේ, මෝහයේ යට කරන ඒක දුරු කරන්න. මතක් වෙනවා අමතක කරලා දාන්න පුළුවන්. ඒකට උත්සාහ කරන්න. රාගක්ෂේත, ද්වේෂක්ෂේත, මෝහක්ෂේත හේතු නැද යමක් යට ඒක වදන්. ඒක නැති කරත් ඒක. ඒක පාළුවක් නැති කරු. ඉතින් හිත එක්තෙන් කරනවා කියල එකක්වත් ඔක්කොම මරන්න අවතාර කරනවා කියන එකක්වත් බුදුදහම නෙවෙයි. මනෝ නිවාරණ සූත්‍රයේ කියන සූත්‍රයක හොඳට පැහැදිලිව මෙල්ලලා තියෙනවා. යමක් යමක් නිසා පවක් සිද්ධ වෙනාද ලෝභයේ දේහයේ මොහේ දේහයේ කියලා ඒවා අත්හරින්න. මේ හිතවිලි ක්‍රියාවලන් අත්හරින්න ඕනේ. කාගක් හේතේ දේහක් හේතේ මොහක් හේතේ හේතුණියම් හිතවිලි ක්‍රියාවක් කතාවක් වෙනවාද ඒවා අතුරු කරන්න ඕනේ. මනසින් කියන කරගන්න. කියලා අත්හරින්න. නිවන් දකින්න ඕනේ. කියලා අත්හරින්න නිවන් දකින්න පාඩු. නෝර මනසින් දැනගන්න. මේ හිතේ දැකනවා කියන එක භාවනාවක් නෙමෙයි. සාදීන් දේසේ මොහේ හිතකුල්පත් කරන විදිහටපත් වෙන එක භාවනාවක්. හිතේ එක්තැන් කරන්න දෙයක් නැහැ. බුදුරණන් වහන්සේ හිතේ එක්තැන් කරපු කෙනෙක් නෙමෙයි. අඳු මාත්‍යාකවා සාදීන් දේසේ මොහේටපත් වෙන්නේ නැති උත්තර උත්තරයි. උන්ගේ ඕතන මතක තියෙනවා. පොදුවේ මතක තියෙනවා. සමහර ගෝලියෝ ඇවිදිනා පරිත්‍රාජිකින්ගේ නෑනම් අපි දිවියට බමුණන්දි ගෝලියෝ ඇවිදිනා බුදුරන් වහන්සේ ළඟ කතා කරලා ගිහිල්ලා තම පෝවා මාංගාකාරක මොළ වල කතා කරගෙන අන්තිමට නිග්‍රහ කරලා තරායයට තවාගෙන ඉන්නවා. ඉතින් ආවට පස්සේ කියන අය මේ මොත්තය ගිහලා කතා කරන්නේ කවුරු එකද තරම දන්නේ නැතුව අමුතු පඬිතුක් මොඩ පඬිතුක් මේක කියලා දුක් කියන ඊට පස්සේ යනවා බුදුරන් වහන්සේ හම්බෙයි. අනේ මේ මොඩයට සමාවිදා බුදුරන් වහන්සේ කියලා කියලා තවාගෙන ගතු කියන්නේ යන්න. සාමිනී ඊ යාවත් මම ගෝලිය කහවල එතන ගියේ මෙහා. ආ. එයාට ඒක කතා කරලා තියෙන සිද්ධ වෙනවා. එහෙම එකක් සිද්ධ වෙනවා. මොකක්ද ඒ උදේ? මෙන්න මේක. දැන් බුදුරණන් වහන්සේ හොඳ වෙලා මතක තිබුණා. අතීතය අවතක් කරන්න නෙවෙයි දැක්කද? මේ අපිට අද කියනවා අතීතය අවතක් කරන්න නෙවෙයි දකින්න ඕනේ. භාවනාව. වර්තමානයේ ඉඳන් අපිට ඉන්නවා. දැන් දැන් හිතන්න. දැන් දැන් හිතන්න. අතීතය අවද කළා මොකක් අපි කරන්නේ? දැන් පිටක් බලන්න පුළුවන්. බුලත් පිටක් ගන්න පුළුවන්. අතීතයේ තිබුණ මතකෙ නෙමෙයි බුලත් අඳුරගත්තා. මේවා බුලත් කියලා මතකෙ නෙමෙයි නම් බුලත් කියලා වෙන එකක් කරනවා. මේවා බුලත් කියලා ගල් කර ගන්නත් පුළුවන්. ඇයි? අතීතයේ තිබුණ මතකෙ නෙමෙයි බුලත් අඳුරගත්තා. අනිතරම් බුලත් ටිකක් ගන්නත් පුළුවන් තවත් නෑ අතීතයත් එක්ක. මෙන්න ජීවත් වෙන්නේ කොහොමද? වැසිකිළියේ වතුර ගහවද මතක නෑ නෝ. ඇයි දිලා පස්සේ නේ අර මොකද ලඟකට කිව්වොත් තමයි මතක් වෙන්නේ. අමතක වුණා නේ හොදලා. දැන් මෙහෙමත් වෙන අය අනාගතය අමතක කරලා අතීතය දැන් ඒක විදියට කරන්න ඕනේ මොකක්ද දන්නේ නැහැ. මතක් කරේ. ඉඳගත්ත නැගිලා ඉන්නේ අපුරුද්ද. දැන් මේක වෙන්නේ නැහැ. ඔය දෙකලා කළා ඕකේ ප්‍රතිපලය හම්බුන. කවදාහරි මහා විනාශය සිද්ධ වෙනවා. සමාජයේ ඉන්න විදියකුත් නැහැ, දේරුමකුත් නැහැ, ගත මොලේකුත් නැහැ, වරහකට දෙයක්කුත් නැහැ. මෙහෙම භාවනා දිනසෙන් තියෙන එක මහා අපරාධයක් වෙනවා. මේ අදීතිය අපතේ කරන්න අලදී ඕර කියන්නේ බද්ධය කරන්න සුදුසු උපමාන ගන්නවා. බුදුරණන් හදේ මේ අදීතය කරලා තියෙනවා. බද්ධය කරන්නේ මොකද කියන්නේ? ජීවීගේ අදීතිය පිළිබඳ යම් චන්දරාගයක් නැත්නම් ඒක පහ කරන්නේ. අල්ලන්න දෙයක් නැහැ ජීවි අදීතිය. ඕවා කිත් බලාපොරොත්තු තියාගෙන මතු අනාගතයක් ගොඩ ගන්න යන්න එපා. චන්දරාගෙන් අල්ලන්න දෙයක් නැහැ කියලා කරා. වර්තමානයේ කරන කෙන යම් වෙලේ චන්දරාගයක් නැත්නම් මනසියෙන් ඉඳලා ඒකයි කරලා. අසාරයි කියලා. අදීතේ හිතන්න එපා කිව්වෙන්නේ අනාගතේ දකින්න එපා කිව්වෙන්නේ. ඒක තමයි නෝ.
චන්දරාගය බැඳිවදින මේකයි මේ බාධකේ වෙනුයි බාධකේ තියෙන එකයි කරනවා ඒක හදලා කියන්නේ තමයි අතීතය අපද කරන් ආවේ නේ ගිය අතීතය ගෙවුණා මතුවාලේ ගැත්තේ ආවේ නේ ඒකත් අයින් කරන්නේ වර්තමානයේ ඉන්න ජීවත් වෙන කෙනා හදන දේනේ ඔබට දැන් ඔබෙන් කියලා තමයි අද ගාන විනාඩියට පස් වෙලා තන ලොකු විස්තරයක් දෙන අපේ ලොකු විස්තරයක් මේක අවස්තේ නැහැ මේක වෙන්න තියෙන්නේ මේ ඒ කියලා අතර බුද්ධලේ ඒ විනිච්ඡේදෙදි මේක ඒ එහෙම කෙනෙක් විසින් මේ බුද්ධලේ නැවතාපව හරවලා ඉවයි කියන කියනවා මේ සතර දැන් මැරිලා ඊට පස්සේ මේ හරලෝදි වෙච්ච සිද්ධිය දොරටුවක් වාලියෙන් ඇතුල්ලා දැන් ඊට පස්සේ දර්ශනයක් වුණාලු ඊට පස්සේ ඒ වගේ දෙයකින් නැවත හරවලා ආපහු ඉවයි කියලා මේ විදිහ කරව කතාවක් පිළිබඳව. දැන් මේ වගේ කතාවල් බොහෝම තියෙනවා. ඒ කියන්නේ මේ මරණයෙන් පස්සේ ජීවිතේ බෞද්ධයෙකුට දීමා වෙච්ච එකක් නෙමෙයි. මේ ලෝක සත්‍යයට පොදු ධර්මතාවයක්. ඔය අපි ආගම් වශයෙන් හදාගත්තා මෙලොව හදාගත්තා එකේ දෘෂ්ටි. මේ දෘෂ්ටි වලින් අහක් වෙලා සත්‍ය බලපුවාම කාටවත් පොදු දෙයක් සිද්ධ වෙන්නේ නෑ. ඒකට ආගම් හරක් කපල එකක් බේරගන්න පුළුවන් ඒවා නෙමෙයි. බුද්ධලේ මැරෙනකොට මේ බුද්ධලේ ගමන් කරන ක්‍රම තියෙනවා. ඒ අවස්ථා තියෙනවා. ඒ ලෝක තියෙනවා. මෙයන් පත් වෙන ක්‍රම තියෙනවා. දැන් යම ලෝකයේ යනවා කියනත් ඒකට හටගත්ත ලෝකයක්. ඒකට දොර කවුරුවත් තියෙනවා. ඒක මනෝමය. මනෝමය ලෝකයක් සූක්ෂම ලෝකයක්. ඒ ස්ථානයේ ඇතුළට ගියාම ඒරියාගේ ගතිගත නැති පිළිස් පවා ඒවැය ඉන්නවා. ඔය දේව දූතිය කියලා වෙලක් ආයේ තියෙනවා. යම් පල්ලු කියලා බුද්ධාම යම් පල්ලු කියලා කියනවා. ඉතින් මේ වගේ කිරිස් ඉන්නවා. සමහරවිට බුද්ධිලිය මේ තැන් වලට යන්නේ නැතුව. තමන්ගේ ඥාති හිතයි මේ දිහා යම් යම් කලවල ඉන්නවා නම්. ඔහු ඒකට අනුකූලව නම් ඔහු මරණකෝගේ ඒවිලි ගතියේ තිබුණේ. ඔහු එතෙන් ඇදලා යනවා. ඒ විලාසේ අපි මියගේ ඥාති හිතයිම අපිට උපදෙස් දෙනවා. ඒවැය ඉන්නයි. මොකද අපිට මේ යම් කිරි ගුප්ත ශාරීරියකින් ගිහිලා එදෙන්න ගියහම ඒගොල්ලන්ට පේනවා අපිට පේන්නේ නැති හරියක්. මොකද සූක්ෂම ශරීරයේ තියෙන ඉන්ද්‍රියලු සූක්ෂමයි. දැන් අපි මෙතනින් ශරීරය දාලා යන්නේ කාදන්තුකයි. සමහර ශරීරයේ කර්ම ශක්තියේ සම්බන්ධව තියෙද්දි පුද්ගලයා ඇදිලා යන්න පුළුවන් ඉස්සෙල්ල. කර්ම ශක්තියේ ශරීරය දාලා තියෙන සම්බන්ධය දිවිුණා තමයි පුද්ගලයා මේ ශරීරයේ වෙන්ගෙන විනාශවකට පත් වෙන්නේ. මෙන්න මේ වෙලාවේදී ඒගොල්ලන්ට පේනවා මේ පුද්ගලයාගේ මෙහි නැති සම්බන්ධතාවය. ඒ පුද්ගලයා ටික දකින්න පුළුවන් නිසා. ඔබ තාම වැඩිලා නැහැ ඵලයක්. ඔබ තාම මෙහි වැඩිලා නැහැ. තාම මෙහාට ඉන්න කල් තියෙනවා. ඒ දැකපු දත්තයන් වල පිටිය පේනවා. මෙන්න මේ වගේ ඒ පුද්ගලගේ ස්වභාවයක් තියෙනවා. ඒ ලෝකෙ ටික කාලයක් ඉන්නකොට ඒ ලෝකෙ අත්දැකීම් වලින් සූක්ෂම දේවල් දකින්න